අයිබෝවන් දරුවනේ අදත් ජාතික රූපවාහිනිය ජාතික පාසල අධ්‍යාපන වැඩසටහනෙන් අපේ පුතාලට එදිනෙදා ජීවිතයේදී ඉතාමත්ම වැදගත් වන පුතාල එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන සිදුවන ගැටලු රාශියක් එකතු කරගෙන ලස්සන පාඩමකින් තමයි හමු වෙන්නේ දරුවනේ. අපි දන්නවා පුතාලා සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට අම්මා හරි තාත්තා හරි කියනවා කඩේකට යන්න කියලා. නැත්තම් භාණ්ඩයක් අරගෙන එන්න කියලා, බඩු මල්ලක් අරගෙන එන්න කියලා. මෙන්න මේ අවස්ථාවේදී මුදල් ගනුදෙනු කරනවා. එතෙන්දී අපිට අවශ්‍ය වන වැදගත්ම පාඩමක් තමයි මේ ලාභ අලාභ කියන පාඩම. ඉතින් මේ මූලික පාඩම ප්‍රතිශත කියන පාඩම් මාලාවේ කොටස් කීපයක් පිළිබඳව අද උදේසවරුත් මමත් පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් පුතේ මොනවද කියලා බලමු. අපි ලාභ අලාභ කියන්නේ ලාභයක් සහ අලාභයක් අපිට ඉස්සෙල්ල හඳුනා ගන්න සිද්ධ වෙනවා. අපි සාමාන්‍යයෙන් රුපියල් 100කට භාණ්ඩයක් රුපියල් 120කට විකුණනොත් එතන අපිට වාසියක් සිදු වෙනවා. අන්න ඒකට අපි කියනවා ලාභයක් කියලා. අපි මේ රුපියල් 100 භාණ්ඩය රුපියල් 90කට විකුණනොත් අපිට පාඩුවක් සිදු වෙනවා. අන්න ඒ අවස්ථාවේදී කියනවා අපි ඒක අලාභයක් කියලා. මෙන්න මේ ලාභ අලාභ සම්බන්ධ කරන ප්‍රතිශත ආශ්‍රිත ගැටලු හදන්නේ කොහොමද කියලා අද දවසේ දරුවන් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් පුතාලට තිරේ දිස්සෙනවා මේ ලාභ අලාභ කියන ගැටලුව කොහොමද පුතාලත් එක්ක ලාභ අලාභ සොයන ආකාරය. ලාභ ප්‍රතිශත සහ අලාභ ප්‍රතිශත ලබා ගන්න ආකාරය බලමු පුතේ. ලාභ ප්‍රතිශතය ලාභයක් වන අවස්ථාවකදී අපි මේ ලාභ ප්‍රතිශතය ගණනය කරන්නේ ගත්මිල සහ අලාභයේ පදනම් ලාභයේ පදනම් කරගෙන. ලාභයේ බෙදීම ගත්මිල ගුණ කිරීම 100 100ට 100. එතකොට මේ ප්‍රතිශත ලකුණ අපි මෙතෙන්දී භාවිතා කරන්න ඕන. එතකොට ලාභයක් නම් ලාභ ප්‍රතිශතය ගන්නවා ලාභයේ බෙදීම ගත්මිල ගුණ කිරීම 100 100ට 100. ඔවගේ අපිට අලාභයක් වෙන්න පුළුවන්. අලාභයකදී නම් අපි භාවිතා කරනවා අලාභය අලාභය බෙදීම ගත්මිල ගුණ කිරීම 100ට 100. එහෙමනම් දරුවනේ අපි බලමු අපිට එදිනදා ජීවිතයේදී මේ ආකාරයේ ගැටලු එදිනෙදා සිදුවීම් පදනම් කරගෙන කොහොමද ප්‍රතිශත ආශ්‍රිත ගැටලු හදලා අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට මේවා භාවිතා කරන්නේ කියලා බලන්න පුතේ. අපිට දිස්වන පළවෙනි ගැටලුව රුපියල් 2000ට ගත් අත් ඔරලෝසුවක් රුපියල් 2500ට විකිණීමේදී ලාභය සහ ලාභ ප්‍රතිශතය සොයන්. දැන් පුතාලට මේ වෙළඳ සැලක් තුල සිදුවන ක්‍රියාවලිය රුපියල් 2000ට ගත් අත්ඔරලෝසුව 2500ට විකුණලා ලාභය සහ ලාභ ප්‍රතිශතය අහන්න. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම දරුවනේ ලාභය සොයමු. ලාභය අපිට සොයන්න පුළුවන් විකුණු මිල 2500ෙන් ගත් මිල රුපියල් 2000 අඩු කරනවා. එහෙමනම් අපිට එනවා පුතේ ලාභය එනවා රුපියල් 500ක් කියලා. ලාභය රුපියල් 500යි. එහෙමනම් අපි ලාභ ප්‍රතිශතය අපි ඉස්සෙල්ල කිව්වා ලාභ ප්‍රතිශතය ලාභය බෙදීම ගත් මිල ගුණ කිරීම 100 කියලා. ලාභය අපි දැන් හෙව්වා රුපියල් 500යි. ගත්තේ රුපියල් 2000ට. එහෙනම් 100ට 100ෙන් ගුණ කරනවා. මේක අපි සුළු කරාට පස්සේ අපිට දරුවනේ එනවා 100ට 25ක ලාභයක්. 500යි 2000යි බෙදිලා 100ෙන් ගුණ කරාට පස්සේ 100ට 25ක ලාභයක් එනවා. ඔන්න අපිට ඒ වෙළඳාමක් සිදුවීමේදී පුතාලා ලාභය සහ ලාභ ප්‍රතිශතය ගන්න කරන ආකාරය තමයි අපි සරල ගැටලුවකින් සාකච්ඡා කරේ. උදේසර් අපි තවත් මේකට හොඳ ගැටලුවක් දරුවන් එක්ක සාකච්ඡා කරමු. ඔව් සමන්ස, ඊට ඉස්සෙල්ලාම මේ අපේ මේ ප්‍රතිශත කියන එක අපි ගත්තම දරුවනේ මේ ලෝකේ ඒ දවස්වල ආදි කාලේ දියුණුම ගණිතයේ සහිත මොලේ තිබුණ උදවි හිටියේ ලංකාවේ සහ ඉන්දියාවේ. අපි ඒක හොඳටම දන්නවා බිංදුව කියන ඉලක්කම හොයාගත්තේ ඉන්දියාවේ හිටපු බ්‍රහ්මපුත්තා. නමුත් දැන් නූතනේ ඊටත් වඩා මේ බිංදුවට වඩා දක්ෂ ඉතාමත්ම පහසුවෙන් කිවේ හැකි අක්ෂර ගණිතාක්ෂර ලියලා තියෙන ලංකාව මෑතකදී හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි සමන්තස මේ ප්‍රතිශත කියන එක පුතේ මේ ලංකාවෙන් ලෝකයට ගියපු එක. අපේ ලංකාවේ උදවිය දවස්වල පොල් කඩනකොට පොල් ගෙඩි 100 ගොඩවල් වලට ගැහුවා. ඒවා පොවක් කඩනකොට පොවක් ගෙඩි 100 ගොඩවල් වලට වෙන් කරා. ඒතර මෙන්න මේ 100 එක ඒකකයක් හැටියට අරගෙන මෙන්න මේ 100 කියන එක ලංකාවේ වෙළඳාමට ආපු වෙළඳු පිටරටවලදී භාවිතා කරන්න පටන් ගත්තා. ඔන්න ඔතනදී තමයි
මෙන්න මේ ප්‍රතිශත කියන එක ඇති වුණේ. එහෙමනම් බලමු දරුවනේ අපි අපේ ඊළඟ ගැටලුව. නිෂ්පාදන වියදම රුපියල් 1500ක් වන අල්මාරයක් රුපියල් 18000කට විකිණීමෙන් ලැබෙන ලාභ ප්‍රතිශතය සොයන්න. දැන් බලන දරුවනේ රුපියල් 15000ක් වන අල්මාරයක් මෙයා විකුණන්නේ රුපියල් 18000කට. එමන අපි ඉස්සර වෙලාම ලාභය හොයා ගන්නට ඕන. මෙයා මේ බහන්ඩේ ගත්තේ රුපියල් නිෂ්පාදන වියදම රුපියල් 15000යි. මෙයා වික්කේ රුපියල් 18000ට. එහෙමනම් අපිට ලාභය හොයන්නට පුළුවන්. ලාභය කියන්නේ දරුවනේ එහෙමනම් විකුණු මිලෙන් ගත් මිල නිෂ්පාදන වියදම අඩු කරන්න ඕන. 18000 අඩු කිරීම රුපියල් 15000. එහෙමනම් ලාභය රුපියල් 3000යි. මන ලාභය කියන්නේ ගත් මිලෙන් අපි නිෂ්පාදන වියදම අඩු කරාමෙන පිළිතුර. දැන් ඊළඟට තමයි අපිට හොයන්නට පුළුවන් ලාභ ප්‍රතිශතය. අපේ දරුවන්ට සමන්තස බොහොම පැහැදිලිව සරලව පැහැදිලි කරලා ලාභ ප්‍රතිශතය කියන්නේ මොකද්ද? මනම් දරුවනේ අපි දන්නවා ලාභ ප්‍රතිශතය කියන්නේ ලාභය බෙදීම ගත් මිල ගුණ කිරීම 100ට 100 ප්‍රතිශතය කරන ආකාරය. එහෙමනම් අපි දන්නවා මෙතනදී ලාභය රුපියල් 3000යි. ලාභය රුපියල් 3000යි නිෂ්පාදන වියදම රුපියල් 15000යි. එහෙමනම් මේක ප්‍රතිශතයක් කරන අපි 100ට 100 ගුණ කරාම අපිට ලැබෙනවා පිළිතුර 100ට 20යි. දැන් දරුවනේ මේ අපි කතා කරේ ලාභය සහ ලාභ ප්‍රතිශතය කොහොමද හොයන්නේ කියන එක මමත් සමන්ත සර්ුත් අපේ දරුවන්ට උදාහරණ දෙකකින් පෙන්නුම් කරා. ඔව් සමන්ත සර්. ඔව් දේ සර්. දැන් අපි අර වෙරළු ගොඩක් එක්ක ලාභයක් හොයන හැටි ගොඩවල් 100 ගොඩවල් 200ක් ගොඩවල් භාවිතා කරගෙන අපේ උදේසර් පැහැදිලි කරා මේ ප්‍රතිශත කියලා සංකල්පය 100ත් එක්ක සම්බන්ධ වුණේ. ඒ වගේ අපි ගැටලුවක් පුතාලට දෙනවා බලන්න. වෙරළු ගෙඩි 100ක් රුපියල් 150ට ගනී. ගෙඩියක් රුපියල් 2කට විකිණීමෙන් ලැබෙන ප්‍රතිශතය සොයන්න. මේක තමයි ප්‍රායෝගික தত্ত্বය. එහෙනම් දරුවනේ අපි බලමු මේ ගැටලුවේ වෙරළු ගෙඩි 100ට වැය වෙන මුදල මුළු මුදල රුපියල් 150ක්. එහෙමනම් මේ වෙරළු ගෙඩි 100 ආදායම එකක් රුපියල් 2 ගානේ විකුණන්නේ. එහෙනම් 100ට යන ලැබෙන ආදායම 100වා 2ක් රුපියල් 200ක ආදායමක් ලබනවා. රුපියල් 200ක ආදායමක් ලැබෙනවා. එහෙනම් පුතේ අපිට ලබන්න හොයන්න තියෙන්නේ ලාභ ප්‍රතිශතය නිසා අපි ලාභය සොයා ගන්නවා. ලාභය රුපියල් 200ක් අපි උපයලා තියෙනවා. අපිට වියදම් වෙලා තියෙන රුපියල් 150යි. එහෙනම් අපිට රුපියල් 50ක ලාභයක් ලැබෙනවා. මේ රුපියල් 50ක ලාභය අපි ලාභ ප්‍රතිශතයක් හැමතිස්සෙම 100ට ප්‍රතිශතයක් විදියට ගන්නවා. එහෙමනම් අපිට ලාභය රුපියල් 50 අපිට වැය වෙච්ච මුදල රුපියල් 150යි. එමනම් 50 බෙදීම 150 ගුණ කිරීම 100ට 100. එමනම් දරුවනේ අපිට මේක එනවා 33.3 දිගටම සමාවර්ත දශමයක් විදියට තමයි මේක එන්නේ. අපි ආසන්න පළමු දශම ස්ථානයට වැටීමක් කළා. අපි 33.3 කියලා ලාභ ප්‍රතිශතය ගණනය කරා. අපි උදේ සර් තවත් අපි දරුවන් එක්ක මේ වගේම ගැටලුවක් අලාභ සම්බන්ධ කරගෙන කොහොමද අලාභයක් සිදු වෙන්නේ කියන එක සාකච්ඡා කරමු. දැන් අපි හැමතිස්සෙම දරුවනේ අපිට මේ වෙළඳාමකදී හෝ කිසියම් කාර්යභාරයකදී ලාභයක් පමණක්ම සිදු වෙන අවස්ථාවක් නැති වෙන අවස්ථාවලුත් තියෙනවා. ලාභ ලැබෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ලාභ නොලැබෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ බලමු මේ උදාහරණය. වෙළෙන්දෙක් රුපියල් 25 බැගින් මිලදීගත් අඹගෙඩි 200ක් ප්‍රවාහණයේදී සිදු වූ හානිය නිසා ගෙඩියක් රුපියල් 23ට විකුණයි. සිදු වූ අලාභය හා අලාභ ප්‍රතිශතය සොයන. ඉතින් මේක බොහොම සාධාරණීකරණය කරන්න පුළුවන්. අපි අඹ තොගයක් ප්‍රවාහණය කරනකොට සමහරට ඒ අඹ තොගේ ප්‍රවාහණය කිරීමේදී නරක් වෙන්න පුළුවන්, තැලෙන්නට පුළුවන්. එහෙමනම් රුපියල් 25 බැගින් තමයි මේ අඹ ගෙඩි 200ක් මිලදී ගත්තේ. ප්‍රවාහණයේ සිදු වූ හානි නිසා මෙයා ගෙඩියක් රුපියල් 23ට විකුණනවා. සිදු වූ අලාභය සහ අලාභ ප්‍රතිශතය සොයන. එහෙමනම් මෙයාට අඹ ගැනීමට වියදම් බලමු. අඹ තොගේ ගත් මිල එහෙමනම් දරුවනේ රුපියල් 25 ගුණ කිරීම 200. මෙයා රුපියල් 25 ගානේ අඹ ගෙඩි 200ක් ගත්තා. එතකොට මෙයාට අඹ ගෙඩි 25 අඹ ගෙඩි 200 ගන්න රුපියල් 5000ක් වියදම් වෙනවා. නමුත් ප්‍රවාහණයේදී සිදු වූ හානිය නිසා මේ ගෙඩියක් රුපියල් 23ට විකුණුවා. එහෙමනම් මෙයා අඹ තොගේ විකුණු මිල බලමු අපි. අඹ තොගේ විකුණු මිල එක ගෙඩියක් රුපියල් 23 ගානේ අඹ ගෙඩි 200ක් විකුණුවා.
එහෙමනම් එයාට ලැබුණා එයාට ලැබෙන ආදායම සමයි රුපියල් 4600. දැන් බලන්න අඹතොගේ ගත්ත රුපියල් 5000ට විකුණලා ඉවරුණාම එයාට ලැබෙන රුපියල් 4600යි. එහෙමනම් මෙයාට මෙතනදී අනිවාර්යයෙන්ම සිදු වෙලා තියෙන්නේ මොකද්ද දරුවනේ? අලාභය. එහෙමනම් අපි දන්නවා අලාභය කොච්චරද? රුපියල් 5000න් රුපියල් 4600 අඩු කරන්න ඕන. ගත් මිල අඩු කිරීම විකුණුව මිල. ගත් මිල රුපියල් 5000යි විකුණුව මිල රුපියල් 4600යි. එහෙමනම් මෙයාට සිදු වෙච්ච අලාභය රුපියල් 400යි. දැන් අපෙන් අහන්නේ අලාභය සහ අලාභ ප්‍රතිශතය. එහෙමනම් දරුවනේ අලාභ ප්‍රතිශතය කියන්නේ අලාභය යට ගත් මිල ගුණ කිරීම 100%. අලාභය රුපියල් 400යි ගත් මිල 500යි ගුණ කිරීම 100%. එහෙමනම් අපිට ලැබෙන පිළිතුර 8%ක අලාභයක් මේ වෙළඳාමේදී මෙය අට සිදු වී තිබෙනවා. ඔව්. සමන්තනේ දැන් උදේසර් සාකච්ඡා අපි සාකච්ඡා කරේ උදේසර් එක මේ ලාභ අලාභ ප්‍රතිශත සොයන ආකාරය. තරුණේ දැන් අපිට වෙළඳාමක් සිදු කිරීමේදී අපි භාණ්ඩයක් ගත්තට පස්සේ අපිට කලින් තීරණය කරන්න පුළුවන් මේකෙන් කොච්චර ලාභයක් අපි ලබා ගන්නවද? රුපියල් 100ට ගත්තොත් අපි රුපියල් 150ට විකුණනවා. 200ට ගත්තොත් 220ට විකුණනවා. එතකොට අපි තීරණය කරන අපි අපේක්ෂා කරන ලාභය සොයන්න අපි ලාභ ප්‍රතිශතය කියන එක දීලා අපිට විකුණුම් මිල සොයා ගන්න වෙනවා. දැන් අපි හොයනවා මේ දැන් මේ ඊළඟට අපි සාකච්ඡා කරන්න හදන්නේ ප්‍රතිශතය දුන්නට පස්සේ අපි අපේක්ෂා කරන ප්‍රතිශතය දුන්නට පස්සේ ගත් මිලේ විකුණුම් මිල සොයන ආකාරය. ඒ කියන්නේ සමන්තස දැන් අපිට හුඟක් වෙලාවට අපි යම් කිසි භාණ්ඩයක් මිලදී අරගෙන අපි හිතනවා අපිට 120ක ලාභයක් ලබා ගන්නට ඕන. එමනම් 120ක ලාභයක් ලබා ගන්නට ඕන නම් මේක විකුණන්නට ඕන කීයද? මේ එදිනෙදා වෙළඳපළ ගනුදෙවිදේ අපි සාමාන්‍යයෙන් කරන ක්‍රියාදාමයක්. එහෙම නේද? ඔව්. අපි එතකොට ස්ථිරම තීරණය කරනවා මේ භාණ්ඩය විකිණීමෙන් මේ ලාභය එනවයි කියලා. එමනම් අපි ආගේ ගැටලුවක් හදනවා දරුවනේ බලන්න. පුතාලට තිරේ දිස් වෙනවා අපේ ඊළඟ ගැටලුව ලාභ ප්‍රතිශතය වෙන ගැටලුව. නිෂ්පාදන වියදම රුපියල් 1200ක් වන කමීසයක් 120ක ලාභයක් ඇතුව විකුණු යුතු මිල හොයන්න සහ ලාභය සොයන්න. එමනම් පුතේ අපි මෙන 120ට ලාභ ප්‍රතිශතයක්. එමනම් අපි මේකේ මූලික සංකල්පය ගොඩනගා ගන්න 100ත් එක්ක රුපියල් 100ට ගත්ත භාණ්ඩයක් අපි 120ක ලාභයක් ඇතුව විකුණන්නේ රුපියල් 120ට. 100ට ගත් භාණ්ඩය 120ට විකුණනවා. එහෙමනම් අපිට අපේ භාණ්ඩය රුපියල් 1200යිනේ. 1200 භාණ්ඩයක් විකුණන්න ඕන කීයටද? 1200 භාණ්ඩයක් විකුණන. 100 භාණ්ඩයක් අපි විකුණන්නේ 120ට නම් 1200 භාණ්ඩයක් විකුණන්නේ කීයටද? එතකොට අපේ පුතාලා මෙන්න මේ 120ක ප්‍රතිශතයෙන් අපි හොයා ගන්න ඕන 100 භාණ්ඩයක් 120ට විකුණනවා. සාමාන්‍ය දේ එක තමයි. එහෙමනම් අපි මේ සුළු කිරීම සිද්ධ කරාට පස්සේ අපිට එනවා 1440ක් කියලා. එහෙනම් අපි මේ රුපියල් 1200 භාණ්ඩය 1440ට විකුණුවා. එහෙමනම් අපි ලාභය බලමු. විකුණුම් මිලෙන් අපි වියදම් වූ මිල එහෙම නැත්නම් ගත් මිල අඩු කරාට පස්සේ 1440ෙන් 1200ක් අඩු කරනවා. අන්න රුපියල් 240ක් කෙලෙනවා. එහෙනම් මුතේ මේකේ 120ක ලාභය සමාන වෙනවා රුපියල් 240කට. මේක තමයි එතකොට මේ භාණ්ඩය විකිණීමේදී රුපියල් 240ක ලාභයක් ලබා ගන්න පුළුවන්. උදේසර් මේ ගැටලු හදනකොට අපිට ගණිතයේ විවිධාකාර ක්‍රම භාවිතා කරන්න පුළුවන්. තවත් මේක ගණිතයේ එක ක්‍රමයක් නෙමෙයි. එක එක මූලික සිද්ධාන්ත භාවිතා කර විවිධ ක්‍රම වලින් මේ ගණිත ආශ්‍රිත ගැටලු හදන්න පුළුවන්. අපි උදේසර් මේ දරුවන්ට තවත් මේ ගැටලු හදන ක්‍රමයක් කියා දෙමු බලන්න. ඔව් දරුවනේ, අපිට පුළුවන් මේ ගානම හදන්න මෙන්න මේ ආකාරයට. දැන් මේ නිෂ්පාදන වියදම රුපියල් 1200ක් වන කමිසයක් 120ක ලාභයක් ඇතුව විකිණ යුතු මිල කීයද? ලාභය කීයද? එමන ලාභය අපිට හොයන්නට පුළුවන්. ඒ කියන්නේ 120න් එමන 1200න් 120ක් කීයද කියලා හොයාගන්නට ඕන. එහෙමනම් අපිට පුළුවන් ලාභය සමාන වෙනවා 1200න් 120. 1200 ගුණ කිරීම 120. එතකොට ලැබෙන ලාභය රුපියල් 240යි. දැන් රුපියල් 1200ට ගත්ත කමිසයට ලැබුණ ලාභයක් රුපියල් 240යි. එහෙමනම් විකුණුම් මිල විය යුත්තේ දරුවනේ මේ 1200ට එකතු වෙන්නට ඕන රුපියල් 240ක්.
එහෙමනම් අපි එතනදී අපිට ලැබෙනවා රුපියල් 1440. දැන් සමන්ත සර් හදපු පළවෙනි ක්‍රමයට අපි කියනවා දරුවනේ ඒකීය ක්‍රමය කියලා. ඒ පළවෙනි සමන්ත සර් හැදුවේ ඒකීය ක්‍රමය භාවිත කරලා. ඒකීය ක්‍රමය භාවිත කරලා හැදුවා කියන්නේ රුපියල් 100කට ගත්තොත් 120ට විකුණන්න පුළුවන්. එහෙමනම් රුපියල් 1200කට ගත්තොත් කීයටද විකුණන්නට පුළුවන්? ඒ ක්‍රමය තමයි සමන්ත සර් ඉස්සලාම් පහදලා දුන්නේ. හැබැයි දෙවෙනි ක්‍රමයට මම බැලුවේ ඉස්සර වෙලාම 1200න් 120ක ලාභයක් කියන්නේ කුමක්ද? ඒක හොයලා ඒක අපි අර ගත්ත මිලට අපි එකතු කරා. ඔන්න ඔය ක්‍රම දෙක තමයි පහසුවෙන්ම මෙවැනි ගැටලුවක් විසඳන්න තියෙන කෙටිම ක්‍රම දෙක. එහෙම නේද සමන්ත සර්? ඔව් දේ සර්. දැන් දරුවන් එක්ක අපි ලාභ ප්‍රතිශතයක් නේ සාකච්ඡා කරේ. ඒ වගේම අලාභ ප්‍රතිශතයක් සොයන ආකාරය ප්‍රතිශතය දීලා සිදුවෙච්ච අලාභය සොයන ආකාරය අපි බලමු. පුතාලට තිරේ දිස් වෙනවා මේ ගැටලු කෙටි ක්‍රම භාවිතා කරමින් මේ ප්‍රශ්නත් එක්ක අපිත් එක හදන්න පුළුවන් දරුවන්ට. බලන්න තිරේ දිස් වෙනවා රුපියල් 6000ට ගත් භාණ්ඩයක් විකිණීමේදී 105ක අලාභයක් සිදුවිය. භාණ්ඩය විකුණන මිල සහ අලාභය සොයන්න. එහෙමනම් පුතේ මේ 100 භාණ්ඩය අපිට විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ රුපියල් 95ට. සී අලාභයක් නිසා අපි 100න් රුපියල් 5ක් පහක කොටසක් අඩු කරා. 100 භාණ්ඩයක් 95ට තමයි විකුණන්නේ. එහෙමනම් අපි බලමු 100 භාණ්ඩයක් 95ට විකුණනෝ නම් අපි රුපියල් 6000ක භාණ්ඩයක් විකුණන්නේ කීයටද? 100 භාණ්ඩයක් අපි විකුණන්නේ අලාභයක් සිදු වෙලා 95ට. එහෙනම් අපිට 6000 භාණ්ඩය විකුණන්න වෙලා තියෙන්නේ රුපියල් 5700කට. රුපියල් 5700කට. ඔන්න අපි විකුණුම මිල සෙව්වා. එහෙමනම් අපිට අලාභය සොයමු. අලාභය රුපියල් 6000න් රුපියල් 5700 අඩු කරනවා. එතකොට දැන් මෙතෙන්දි බලන්න පුතේ අපි අඩු කරන්නේ ගත් මිලෙන් විකුණුම මිල. අලාභයක් නිසා ගත් මිලෙන් විකුණුම මිල අඩු කරනවා. ඔන්න පුතේ අපිට රුපියල් 300ක අලාභයක් සිදු වෙලා තියෙනවා. ඔන්න අපි දැන් මේ ගැටලුවම අපි අර ඉස්සෙල්ලා ලාභ ගැටලුව හැදුවා වගේ දරුවන් එක්ක සාකච්ඡා කරන්න උදේසර් ලෑස්ති වෙලා ඉන්නවා මේක අලාභ ප්‍රතිශතයෙන් අලාභය සොයන්න. ඔව් දරුවන් අපිට කියන්නේ රුපියල් 6000කට ගත්ත භාණ්ඩයක් 105ක අලාභය විකිණීමේදී 105ක අලාභයක් සිද්ධ වෙනවා. 105ක ලාභයක් සිද්ධ වුණා කියන්නේ සමන්තස අපේ දරුවන්ට පැහැදිලි කරා 100 එකක් මෙයා විකුණලා තියෙන්නේ 95ට. ඒ කියන්නේ අලාභයේ 105යි. එහෙමනම් අපි කෙලින්ම මේ භාණ්ඩය රුපියල් 6000කට ගත්තා. විකිණීමේදී 105ක අලාභයක් සිද්ධ වුණා නම් අපි බලන්නට ඕන අලාභය 6000න් 100ට කීයක්ද අපිට පාඩුනේ? 6000න් 100ට 5ක්. එහෙමනම් අපේ අලාභය වෙන්නේ දරුවනේ අලාභය සමානයි 105 ගුණ කිරීම 6000. අපි 6000න් 105ක් කියන්නේ කොච්චරද කියලා බැලුවා. 6000න් 105ක් කියන්නේ රුපියල් 300යි. එහෙමනම් මෙයා මේක විකුණන්නට ඕන කීයටද? මෙයා ගත්තේ රුපියල් 6000ට රුපියල් 300ක අලාභය සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අනිවාර්යයෙන්ම මෙයා විකුණන්නට ඕන රුපියල් 5700. ඉතින් දරුණේ තමන්ට පහසු ක්‍රමයකට මේ ක්‍රම දෙකටම මේ ගාන හදන්නට පුළුවන්. ඉතින් අපි වඩාත්ම සැලකිලිමත් වන්නට ඕන මෙම ගානට අපිට දීලා තියෙන ගැටලුවට හානියක් නොවන පරිදි තමන්ට කැමති ක්‍රමයකට මේ ගාන අපේ දරුවන්ට සැදීමට හැකියාවක් තිබෙනවා. උදරුවනේ අපි දැන් මේ ලාභ අලාභවලදී අපි සාකච්ඡා කරන්නේ රාසින් කීපයක් අතර සම්බන්ධතාවය. රාසින් කියලා කියන්නේ ගත් මිල, විකුණුම් මිල, ලාභය හෝ අලාභය, ලාභ හෝ අලාභ ප්‍රතිශතය. දැන් අපි රටා දෙකක් සාකච්ඡා කරා. ප්‍රතිශතය සහ ගත් මිල දීලා තියෙනකොට විකුණුම් මිල සෙව්වා. ඊළඟට ප්‍රතිශතය සෙව්වා. දැන් අපි බලනවා ඊටත් ඊළඟ ක්‍රමය. අපිට දීලා තියෙනවා ප්‍රතිශතයක් දීලා තියෙනවා, විකුණුම් මිලක් දීලා තියෙනවා, ගත් මිල. දරුවන් හොඳට මේක පැහැදිලි කරගන්න රාසීන් අතර සම්බන්ධ. ගත් මිල, විකුණුම් මිල, එහෙම නැත්නම් නිෂ්පාදනය, විකුණුම් මිල, ලාභ හෝ අලාභ ප්‍රතිශතය. දැන් අපි මේ ගැටලු දැන් ගැටලු පළවෙනි ගැටලු සාකච්ඡා කරේ විකුණු මිල සොයන ආකාරය. අපි ඔන්න ගන්නවා දැන් භාණ්ඩයක් ප්‍රතිශතය දීලා තියෙනකොට විකුණුම් මිල දීලා ගත් මිල සොයනවා. ඔන්න බලන්න පුතේ භාණ්ඩයක් 125ක ලාභයක් ඇතිව 3000ට විකුණයි.
විකුණ මිල දීලා තියෙනවා ගත් මිල සොයන්න. ගත් මිල සොයන්න. එහෙනම් රුපියල් 125 භාණ්ඩයක් ගත් මිල රුපියල් 100යි. ඒක අපි හොයාගන්නේ 100 භාණ්ඩයක් විකුණන මිල 125 නම් 125 විකුණුන මිල වෙනකොට ගත් මිල රුපියල් 100යි. එහෙනම් පුතේ රුපියල් 3000ක භාණ්ඩයක ගත් මිල කීයද? 125ක භාණ්ඩයක ගත් මිල රුපියල් 100 නම් 100 භාණ්ඩයක 3000ක භාණ්ඩයක ගත් මිල රුපියල් 2400ක් වෙනවා. ඔන්න පුතේ එහෙනම් 2400ට ගත්ත භාණ්ඩයක් අපිට විකුණු මිල 3000යි කියලා දීලා තියෙනවා. අපි ගත් මිල සොයාගත්තා. ගත් මිල සොයාගත්ත එහෙනම් පුතේ මෙතනින් අපිට ලාභයත් සොයන්න පුළුවන්. ලාභය කීයද? රුපියල් 3000න් රුපියල් 2400ක් අඩු කරනවා. ඉතාමත්ම සරලව ලාභය රුපියල් 600යි කියලා පුතාලට සොයන්න පුළුවන්. උදේ සර් මේකත් අපිට තවත් ක්‍රමයකින් මේ දරුවන්ට හොඳට මතක තියෙන ආකාරයට උදේ සර් කියා දේවි. ඉතාමත් වැදගත් ක්‍රමයක්. ඔව් දරුවනේ, අපේ දරුවන්ට මතක ඇති සමන්තස 9 ශ්‍රේණියේ අපි අනුපාත අපේ දරුවන්ට උගන්වලා තියෙනවා. මේ අනුපාත ඉගැන්වීමේදී අනුලෝප මේ අනුපාතයක් ඉගෙන ගන්නකොට මේ එක ආකාරයට වැඩිවීමක් හෝ අඩුවීමක් කරන අවස්ථාවකදී අපිට හැකියාවක් තිබෙනවා විශේෂ කෙටි ක්‍රමයක් මේකට භාවිතා කරන්න. අපේ දැන් 11 ශ්‍රේණියේ දරුවන්ට මතකනම් 9 ශ්‍රේණිය 2 පොත භාවිතය කරලා බලන්න අනුපාත කියන පාඩම. ඒ අනුපාත කියන පාඩමේ මේ ක්‍රමය බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් බලන්න දරුවනේ, අපි මෙතනදී ගන්නවා මෙන්න මේ ආකාරයට. භාණ්ඩයක් 125ක ලාභයක් ඇතුව රුපියල් 3000කට විකුණයි. භාණ්ඩයේ ගත් මිල හා ලාභය සොයන්න. එමනම් දරුවනේ, දැන් අපිට විශේෂිත ක්‍රමයකට මේ ගාන හදන්නට පුළුවන්. කොහොමද? ගත් මිල එයා සමානම විකුණුම් මිල. අපි දන්නවා 125ක ලාභයක් ඇතුව විකුණනවා කියන්නේ 100ට ගත්ත එකක් අපි විකුණන්නේ 125ට. 125ක ලාභයක් කියන්නේ ගන්නේ 100 නම් විකුණන්නේ 125ට. එහෙමනම් අපෙන් අහන්නේ ගත් මිලනේ. අපි ගත් මිල අපෙන් අපි හොයන්නට ඕන. එහෙමනම් අපි හිතමු ගත් මිල x කියලා හිතලා එහෙමනම් විකුණුම් මිල කීයද කියලා බලන්නට ඕන. මොකද අපිට දීලා තියෙනවා එයා රුපියල් 3000ට තමයි මේක විකුණන්න කියලා. 100ට ගත්තනම් 125ට තමයි විකුණන්නට ඕන. එහෙමනම් x වලට ගත්තනම් එයා රුපියල් 3000ට තමයි විකුණන්නට ඕන. ඉතින් බලන්න පුතේ, මේක බොහොම කෙටි ක්‍රමයක්. අපිට පුළුවන් මේ ගාන හරස් ගුණනය කරන්නට. අපි x උක්තය කරගන්නට අපි හරස් ගුණනය කරනවා. එහෙමනම් x ගුණ කිරීම 125 සමානයි 3000 ගුණ කිරීම 100. මේ අපි මේක කරන්න හේතුව අපි දන්නවා අනුපාත පාඩමේදී අපේ දරුවෝ මේ ක්‍රමය ඉගෙනගෙන තියෙනවා. ගත්තේ 100 නම් විකුණන්නේ 125යි. ගත්තේ x නම් අපි හිතනවා විකුණන්නේ 3000ට. එහෙමනම් x මෙතන උක්ත වෙන්නට ඕන නිසා අපි 125 ගුණ කිරීම x සමානයි 3000 ගුණ කිරීම 100. එහෙමනම් x උක්තය කරගන්න අපි කරන්නේ 3000 ගුණ කිරීම 100 ගුණ කිරීම 125. අපි සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියමේදී බෙදීම 125 වෙනවා. එහෙම නැත්නම් දෙපැත්තම 125න් බෙදීමි. එහෙමනම් මේ ගාන සුළු කිරීමේදී අපිට ලැබෙනවා රුපියල් 2400යි. එහෙමනම් භාණ්ඩයේ ගත් මිල රුපියල් 2400යි. එහෙමනම් අපිට දැන් හොයන්නට ඕන ලැබෙන ලාභය. එහෙමනම් අපිට ලාභය ගත් මිලෙන් විකුණුම් මිල අඩු කිරීමෙන් අපේ දරුවන්ට සොයා ගන්නට පුළුවන්. පුතේ, අපි ඒ වගේම ගැටලුවක් පුතාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔන්න බලන්න පුතේ, රෙදි සෝදන යන්ත්‍රයක් 130ක ලාභයක් ඇතිව රුපියල් 62400ට විකුණා නම් ගත් මිල සොයන්න. එහෙනම් පුතේ අපි බලමු 100 භාණ්ඩයක් විකුණන්න ඕන කියද 130ට. එහෙනම් 130 භාණ්ඩයක ගත් මිල රුපියල් 100යි. 100 භාණ්ඩයක් 130ක ලාභයක් ඇත්. 130ක ලාභයක් නම් 130ට විකුණනවා. එහෙනම් 130 භාණ්ඩයක් විකුණනනම් ගත්තේ රුපියල් 100ට. අපිට ඕන රුපියල් 62400 භාණ්ඩයක් ගත් මිල සොයන්න. මොන පුතේ, අපි ගත් මිල සහ 100 අතර සම්බන්ධ 130න් 100 ගුණ කිරීම 62400. දැන් අපිට සොයන්න තියෙන රාශිය හැමතිස්සෙම මේ භාගවලදී ලවය කරගත්තම ඉතාමත්ම කරගන්න ක්‍රමය තමයි මතක තියාගන්න ඕන. අපි සොයන්නේ මෙන්න ගත් මිල. ඒ කියන්නේ 100 අනුරූප ගත් මිලට අනුරූප 100 යගේ තමයි සොයන්නේ. එහෙමනම් අපි ඕන පුතේ අපි ගන්නවා රුපියල්
හැට දෙදාහ බාණ්ඩ අපි අරගෙන තියෙන රුපියල් හතලිස් අටදාහට. එන අපි හොයමු මේකේ ලාභය. හැට දෙදාස් හාරසියෙන් අඩු කරනවා රුපියල් හතලිස් අටදාහ. එන අපිට මේකෙදි ලාභයක් සිදු වෙලා තියෙනවා 14,400ක් හාරසියක්. උන ඉතාමත්ම දැන් පළවෙනි ගා ඉස්සෙල්ල ගාන වගේම අපි කැටි ක්‍රමයෙන් මේ ගාන කියා දෙමු උදේසර් දරුවන්ට. බලන්න දරුවනේ දෙවෙනි ක්‍රමය තමයි රිදිසෝධන යන්ත්‍රයම ගැටලුවමයි රිදිසෝධන යන්ත්‍රයක් 100% ලාභයක් ඇතුව රුපියල් 62,400ට විකුණා නම් එහි ගත් මිල සොයන්න. ගත් මිල විකුණු මිල 130ක ලාභයන්නේ. එහෙමනම් අපිටම ගත්තේ 100 නම් විකුණන්නේ 130ට. එතකොට අපි අහන්නේ ගත් මිලනේ අපිටම 100 එකක් විකුණන්නේ 130ට නම් x මිලති බහණ්ඩයක් විකුණන්නේ රුපියල් 62,400ට. 100 එකක් විකුණු 130ට මොකද ගත් මිල නැසවන්නේ අපි ගත් මිල x කියලා හිතමු. එහෙමනම් x වටිනාකමක් ඇති බහණ්ඩයක් විකුණන්නේ 62,400ට. දැන් දරුවනේ අපිට හරස් ගුණනය කරන්නට පුළුවන්. මේ හරස් ගුණනය කිරීමේදී අපිට x සොයා ගන්නට පුළුවන්. එසේනම් අපි x උක්තය කර ගන්නට ඕන. x ගුණ කිරීම 130 සමානයි 62,400 ගුණ කිරීම 100. එහෙමනම් x සමානයි දෙපැත්තෙම 130 බෙදීමෙන් 62,400 ගුණ කිරීම 100 බෙදීම 130. එහෙමනම් අපිට ලැබෙනවා ගත් මිල රුපියල් 48,000යි. දැන් ගත් මිල දන්නවනම් අපිට ලාභය ඉතාමත්ම පහසුවෙන් දරුවනේ සොයා ගන්නට පුළුවන්. දැන් පුතාලත් එක්ක අපි සාකච්ඡා කරන්නේ වෙළඳාමේදී පාරිභෝගික ආකර්ෂණය ලබා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රමයක් පිළිබඳව. පුතේ අපි මේක ප්‍රතිශතවලදී කියනවා වට්ටමක් ලබා දෙනවයි කියලා. එතකොට වට්ටමක් කියලා කියන්නේ භාණ්ඩයක් අත්පිට මුදලට මිලදී ගැනීමේදී අඩු කරන මුදලට අපි කියනවා වට්ටම කියලා. ඩිස්කවුන්ට් කියලා කියන්නේ ඒ අපි අඩු කරන මුදල. ඒ වගේම තමයි සම්මන්තස දැන් ගිය මාස අවුරුදු මාසේ. ඔව්. උඟක් අපේ දරුවෝ මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියා නේද? මොකද භාණ්ඩ මිලදී ගැනීමේදී හුඟක් වෙලෙන්දෝ මේ අපිට මිල අඩු කිරි වට්ටම් දුන්නා. විශාල වට්ටම් ප්‍රමාණයක් සේල් කියලා දෙනවා. අන්න ඒ ආශ්‍රිත ගැටලු තමයි පුතේ අපි සාකච්ඡා කරන්න. එහෙනම් වට්ටමක් සරලව මතක තියාගන්නේ අඩු කරන මුදල. ලකුණු කළ මිලෙන් අඩු කරලා දෙන ගාන. අපි බලමු මේ වට්ටම් ප්‍රතිශතය. එතකොට ලාභ ප්‍රතිශතය වගේ වට්ටම් ප්‍රතිශතයත් සොයන්න පුළුවන්. වට්ටම බෙදීම ලකුණු කළ මිල ගුණ කිරීම 100%. ලාභ ප්‍රතිශත, අලාභ ප්‍රතිශත, වට්ටම් ප්‍රතිශත. අපි ගැටලුවක් හදමු. මෙන්න පුතේ ගැටලුව. 120ක වට්ටමක් 120ක වට්ටමක් ලබා දෙන පොතක් ලකුණු කළ මිල, ඒ පොතේ ගහලා තියෙන මිල රුපියල් 1,250ක් නම් වට්ටම හා විකුණු මිල සොයන්න. එහෙනම් පුතේ ඔන්න 120ක වට්ටමක් කියලා කියන්නේ රුපියල් 100ක ගත්ත භාණ්ඩ කෙලින්ම 120ක ප්‍රමාණය හොයනවා. එහෙනම් 120ක් නම් 2,500ට 120ක් අඩු කරනවා 2,500 රුපියල් 500ක් අඩු කරනවා. 120ක් නම් 2,500. 120 ගුණ කිරීම 2,500 රුපියල් 500යි. එහෙනම් පුතේ ඔන්න විකුණුම් මිල දැන් ලකුණු කරලා තිබුණට රුපියල් 2,500ක් කියලා රුපියල් 500ක් අඩු කරනවා වට්ටමක් දීම නිසා පාරිභෝගික ආකර්ෂණය. ඔන්න එහෙනම් රුපියල් 2,000ට තමයි මේ පොත අපිට ලැබෙන්නේ. අපි ගෙවිය යුතු මුදල රුපියල් 2,000යි. මෙන්න පුතේ වට්ටම් ආශ්‍රිත ගැටලුවක් තමයි අපි මේ සාකච්ඡා කරේ. අපි සර් උදේ සර් තව දරුවන් එක්ක ගැටලුවක් සාකච්ඡා කරමු. දැන් බලාගෙන දරුවනේ රුපියල් 36,000ක රූපවාහිනී යන්ත්‍රයක් අත්පිට මුදලට විකිණීමේදී 116ක වට්ටමක් ලබා දෙයි. වට්ටම හා විකුණුම් මිල සොයන්න. රුපියල් 36,000ක රූපවාහිනී යන්ත්‍රයක් අත්පිට මුදලට විකිණීමේදී 116ක වට්ටමක් ලබා දෙයි. වට්ටම හා විකුණුම් මිල සොයන්න. දැන් වට්ටම අපි දන්නවා 116යි. ඒ කියන්නේ 100 බහණ්ඩයකින් රුපියල් 16ක් අඩු කළා තමයි මේ බහණ්ඩේ විකුණන්නේ. 116ක වට්ටමක් කියන එක සමන්තස පැහැදිලි කරා. වට්ටම කියන එක වට්ටමක් කියන්නේ මිල අඩු කිරීම. එහෙමනම් දැන් බලමු අපි රුපියල් 100කට 16ක් අඩු කරනවා නම් 36,000කට කොච්චරක් අඩු කරනවද? එහෙමනම් දරුවනේ වට්ටම සමාන වෙනවා අපි දන්නවා 100න් 36,000න් 116ක්. 36,000න් අල්නයන කියන ගුණ කිරීමනේ. 36,000න් 116ක් අපි ඉස්සෙල්ලාම බලනවා. 36,000න් 116ක් කියන්නේ දරුවනේ රුපියල් 5,760යි. එහෙමනම් එයාට ලැබුණ මිල අඩු කිරීම රුපියල් 5,760යි. එහෙමනම් ඒ බහණ්ඩේ විකුණුම් මිල කියන්නේ අපි දන්නවා දරුවනේ මෙතනදී මේ බහණ්ඩේ රුපියල් 36,000යි.
එහෙමනම් 36000ක් භාණ්ඩයක් රුපියල් 5760ක් 5760ක් අඩු කරලා තමයි විකුණන්නේ. එහෙමනම් විකුණුම් මිල 36000න් 5760ක් අඩු කරාම 30000 රුපියල් 30240. ඔව් දරුවනේ, දැන් අපි මේ වට්ටමලත් ගත් මිල ලකුණු කළ මිල විකුණුම් මිල වට්ටමනේ. දැන් මේ ගාන අපි දරුවන් එක හදන්න හදන්නේ ලකුණු කළ මිලයි විකුණුම් මිලයි දීලා තිනකොට ප්‍රතිශතය ගණනය කිරීම. බලන්න දරුවනේ මේ ගැටලුව කොහොමද පුතාලට දීලා තියෙන්නේ කියලා. ඒකට කලින් ගැටලුවට වඩා ටිකක් වෙනස් ආකාරයේ ගැටලුවක්. රාශි තුන අතර සම්බන්ධතාවයනේ මේ ගැටලුවදී හදන්නේ. මේ ගැටලුවේදී පුතේ අපි කියනවා වෙලෙන්දෙක් රුපියල් 4500 විදුලි උපකරණයක් වට්ටමක් දීමෙන් පසුව 4140ට විකුණලා තියෙන්නේ. 4500 කියලා ලකුණු කරපු එක 4140ක් අඩු කරලා තියෙන්නේ. බලන පුතාලට පේනවා වට්ටම එනවා. වට්ටම කියන්නේ අඩු කළ මුදල 4500න් 4140ක් අඩු කරාම එහෙනම් මේ භාණ්ඩෙන් අඩු කරලා තියෙනවා රුපියල් 360ක්. එහෙනම් වට්ටම 360යි. අපිට වට්ටම් ප්‍රතිශතයයි හොයන්න ඕන. එහෙනම් වට්ටම් ප්‍රතිශතය අපි කලින් දරුවන්ට කිව්වා වට්ටම බෙදීම ලකුණු කළ මිල ගුණ කිරීම 100ට 100, වට්ටම රුපියල් 360යි ලකුණු කර මිල 4500යි ගුණ කරනවා 100 පුතේ. අපිට බෙදිලා ගියාට පස්සේ එනවා 100ට 8ක වට්ටමක්. 100ට 8ක වට්ටමක් තමයි දරුවන්ට මේ ගැටලුවේදී පේන්නේ. ඕන එහෙමනම් පුතේ අපිට තව ගැටලුවක් සාකච්ඡා කරන්න පුළුවන් උදේසර් මේ ආකාරයෙන්ම. දැන් බලන දරුවනේ, අපි මේ ආකාරයේ වෙළඳ දැන්නේ නිරතුරුවම ඔය අවුරුදු උත්සව කාලවලදී, ඒ වගේම නත්තල් උත්සව කාලවලදී, එක එක උත්සව කාලවලදී මේ වගේ වෙළඳ දැන්වීම අපි දැක තියෙනවා. සේල් 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 25ක වට්ටමක්. එතකොට මෙන්න මේ වගේ දේවල් වලදී අපි කෙසේද මෙවැනි භාණ්ඩයන් මිලදී ගැනීමේදී අපි කොහොමද ඒ භාණ්ඩ මිලදී ගැනීමේදී අපිට ලැබෙන ලාභය සොයාගන්න කියන එක අපි හොයාගන්නට කදිම උදාහරණයක් අපි දැන් සාකච්ඡා කරමු. බලන්න දරුවනේ, සපත්තු වෙළඳසැලක ඇති දැන්වීම අනුව රුපියල් 3500ක් මිලකට සපත්තු ජෝඩුව සඳහා ගෙවිය යුතු මුදල සොයන්න. එහෙමනම් 100ට 25ක වට්ටමක් දෙනවලු. 100කට 25ක් අඩු කරලා දෙනවා නම් 3500කට කොච්චරක් අඩු කරනවද? එමණ වට්ටම අපි එකපාරටම හොයා ගන්නට පුළුවන්. අපි දන්නවා දරුවනේ 3500න් 125ක්. 3500න් 125ක් තමයි වට්ටම අඩු කිරීම. ඒ කියන්නේ රුපියල් 875ක මිල අඩු කරනවා. එහෙමනම් මෙයා ගෙවිය යුතු මුදල භාණ්ඩය සඳහා විකුණුම් මිල, එහෙම නැත්නම් ගෙවිය යුතු මුදල 3500න් රුපියල් 875ක් අඩු කරන්නට ඕන. එහෙමනම් අපිට ලැබෙනවා රුපියල් 2625ක්. ඉතින් මෙවැනි ගැටලු පුතේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසට මෙවැනි ගැටලු අපිට දෙක තුනක් ප්‍රතිශතය යටතේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ගණන් 8ක් අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිරෙන් වෙලා තියෙනවා. ඉතිරි ගණන් වලින් මේ ප්‍රතිශත සම්බන්ධව ගැටලු තුනක් අපිට වෙන් වෙලා තියෙනවා. ඒක නිසා මේ පාඩම අපේ දරුවන්ට අනිවාර්යයෙන්ම තාමත් වැදගත් වන පාඩමක් නොඅනුමානයි. ප්‍රතිශතයක් වශයෙන් කිව්වොත් සර්, සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න 10%ක් විතර ප්‍රතිශත සංඛ්‍යාතයට වැටෙනවා. එහෙනම් පුතේ බලන්න මේ ගැටලුව. මෙන්න මේ ගැටලුව බලන්න පුතේ. පුතාලට පේනවා මෙහෙම දත් මෙහෙමත් වෙනද සැල්වල දාලා තියෙනවා 50000 කපලා 42500යි කියලා දාලා තියෙනවා. එහෙනම් පුතේ මේ අඩු කරලනේ තියෙන්නේ. අපිට මෙන්න ගැටලුව එහෙනම් පුතේ එනවා. ඕන්න ඉහත දැක්වෙන වෙන මේ පරිගණකය සඳහා වට්ටම් ප්‍රතිශතේෂයන්. එහෙනම් පුතේ අපි අඩු කරමු හොයමු. 50000න් වට්ටම අඩු කරනවා පුතේ 42500ක්. එහෙනම් පුතේ වට්ටම එනවා රුපියල් 7500යි. එහෙනම් වට්ටම් ප්‍රතිශතය වට්ටම බෙදීම ලකුණු කළ මිල ගුණ කිරීම 100, වට්ටම 7500යි ලකුණු කර මිල 50000යි. එහෙනම් ගුණ කරනවා 100ට 100න් 115ක වට්ටමක් ලැබිලා තියෙනවා. ඔන්න පුතේ රයිට්. අපි සමන්තස තවත් මේට වඩා වෙනස් ආකාරයේ ගැටලුවක් හදලා බලමු. නිතරම විභාගවලට අහන ආකාරයේ ගැටලුවක් තමයි මේක. බලන්න දරුවනේ අපේ ගැටලුව. දැන් 105ක වට්ටමක් දීමෙන් පස්සේ රුපියල් 475ක භාණ්ඩයක ලකුණු කළ මිල සොයන්න. ලකුණු කළ මිල 100ක භාණ්ඩයක විකුණන්නේ රුපියල් 95ට. එහෙමනම් දරුවනේ ලකුණු කළ මිල භාණ්ඩ ලකුණු කළ මිල 100 නම් විකුණන්නේ 95කට. ඒකෙම අනිත් පැත්ත අපි ගත්තොත් 95 එකක් ලකුණු කරන්නට ඕන 100ට. එහෙමනම් විකුණුම් මිල රුපියල් 475ක් භාණ්ඩයක ලකුණු කළ මිල
වන්නේ එහෙමනම් අපි දන්නවා දරුවනේ 100 බෙදීම 95 ගුණ කිරීම 475 එහෙමනම් අපිට පුළුවන් මෙතනදී මේක සුළු කිරීමෙන් අපිට ලැබෙනවා මෙම මුදල එහෙමනම් අපි දන්නවා විකුණු මිල 475 භාණ්ඩයක ලකුණු කර මිල 100 බෙදීම 95 ගුණ කිරීම 475 එහෙමනම් 47500 බෙදීම 95 සමානයි රුපියල් 500 අවදේ සර් අපි මේක අනුපාත විදියට දරුවන්ට කියා දෙමු මේනද ලකුණු කළ මිල සහ විකුණු මිල ලකුණු කළ මිල පුතේ මෙතන බලන්න 100ත් එක්ක සම්බන්ධ කරමු ලකුණු කළ මිල 100 නම් වට්ටමත් දුන්නට පස්සේ 95යි ලකුණු කළ මිල x කියලා අරගෙන අපි අපිට දීලා තියෙනවා විකුණු මිල 475 කියලා අර හරස් ගුණිතය භාවිතා කරනවා පුතේ එහෙනම් x උක්ත වෙන පරිදි 95 ගුණ කිරීම x සමානයි 475 ගුණ කිරීම 100 එහෙනම් පුතේ අපි x උක්ත කළා සමීකරණය විසඳනවා සරල සමීකරණය 475 ගුණ කිරීම 195 න් බෙදුවම දරුවන්ට එනවා රුපියල් 500යි කියලා. එමනම් උදේ සර් අපි තව ගැටලුවක් අපිට සාකච්ඡා කරන්න පුළුවන් දරුවත් එක්ක. ඔව්. අපි බලමු. 120ක වට්ටමක් දීමෙන් පසු රුපියල් 19200කට විකුණන ජංගම දුනකත්වෙන එක ලකුණු කළ මිල සොයන්න. දැන් මේ ගැටලුවත් අපිට කලින් ආකාරයෙන් විසඳන්න පුළුවන්. ලකුණු කළ මිල 100 භාණ්ඩයක් විකුණන මිල රුපියල් 80යි. ලකුණු කළ මිල 100ක භාණ්ඩයක් විකුණන්නේ රුපියල් 80ට. එහෙමනම් රුපියල් 19200කට විකුණන භාණ්ඩයක ලකුණු කළ මිල. එහෙමනම් 100 බෙදීම 80 ගුණ කිරීම 19200. ඒ කියන්නේ 100ක් විකුණන්නේ 80ට නම් 81ක් ගන්නෙ 100ට. ඔන්න ඔය පදනම තමයි තිබෙන්න ඕනේ. එහෙමනම් 19200කට විකුණන භාණ්ඩයක ලකුණු කළ මිල 100 බෙදීම 80 ගුණ කිරීම 19200. බෙදීම 80 එහෙම ගුණ කිරි බෙදීම 100 බෙදීම 80 ගුණ කිරීම 19200 සමානයි රුපියල් 24000යි. උදේ සර් දැන් අපි දරුවන් එක්ක වට්ටම් සමග සාකච්ඡා කරා මේකත් එක්ක බැඳෙන එකක් තමයි කොමිස්. ඔව් කොමිස් සාමාන්‍යයෙන් අපිට භාණ්ඩයක් විකුණ ගන්නම උදේපලක් වාහනයක් ඉඩමක් විකුණා ගැනීමේදී තරව් කරුවෙක් සම්බන්ධ කරනවා. ඒ තරව් අතරමැදියේ සම්බන්ධ කරනවා. ඒ කාර්ය කිරීමට උදව් වෙන පුද්ගලයෙක් වෙන පුද්ගලයා. එතෙන්දී ඒ පුද්ගලයාට අපිට මුදලක් ගෙවන්න වෙනවා තරව් ගාස්තු හේවත් කොමිස් මුදල. අපි බලමු දරුවන් එක්ක මෙන්න මේ කොමිස් ගැටලුවක් හදන්නේ කොහොමද කියලා. දරුවනේ අපි කොමිස් ආශ්‍රිත ගැටලුවක් හදන්නයි සූදානම් කරන්නේ. බලන්න 100%ක කොමිස් ප්‍රතිශතයක් අය කරන තරව්කාරෝ සමාගමක් පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. මෙතෙන්දී රුපියල් 45000ක් වටිනා මෝටර රථයක් 45000ක් වටිනා 45 ලක්ෂයක් වටිනා මෝටර රථයක් විකුණා දීම සඳහා කොමිස් මුදල සොයන්න. එතකොට තරව්කාර සමාගම 100%ක කොමිස් ප්‍රතිශතයක් අය කරනවා ලක්ෂ 45ක මෝටර රථයක් තමයි මෙතෙන්දී විකුණන්නේ. එමනම් අපි කොමිස් මුදල හොයනවා 100%යි. දැන් ප්‍රතිශත ගැටලු ටික පුතාලට පේන්න ඇති එකම විදියකට තමයි මේ ගැටලු ටික ගලාගෙන යන්නේ. ඒක නිසා කොමිස් කියන කොටසත් මේ විදියටම අපි ඔන්න කොමිස් වට්ටම් ප්‍රමාණය හෙවුවා වගේ ලාභය හෙවුවා වගේ කොමිස් ප්‍රමාණය හොයනවා. එහෙනම් පුතේ ඔන්න කොමිස් මුදල අපිට එනවා රුපියල් 225000ක් කියලා 100%ක කොමිස් මුදල 225000ක් වෙනවා. එහෙනම් මේ කොමිස් මුදල මේ තරව්කාර සමාගමට ලබා දුන්නට පස්සේ වාහන හිමියාට ලැබෙන මුදල සොයනවා. වාහන හිමියාට ලැබෙන මුදල එහෙනම් අපි ලක්ෂ 45න් අඩු කරනවා පුතේ 225000ක්. ලක්ෂ 45න් 225000ක් අයින් කරාම අපිට ලැබෙනවා 42ක්. ලක්ෂ 42යි 75000ක් 42,75000ක් ඒ හිමියට ලැබෙනවා. එතකොට උදේවසර අන්න අපි දරුවන් එක්ක අද සාකච්ඡා කරා ප්‍රතිශත ආශ්‍රිත ඉතාමත්ම වැදගත් පාඩමක මූලික සංකල්ප ටික ලාභ අලාභ වට්ටම් සහ කොමිස් කියන කොටස් ටික අපි සාකච්ඡා කරා. එදිනෙදා ජීවිතයේ පුතාලට මේක ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන් වගේම අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු පොදියක් තියෙන පාඩමක් විදිහට සලකන්න පුළුවන් මේ ප්‍රතිශත කියන පාඩම. එමනම් දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත්ම සාර්ථක ජය ගැනීම සඳහා මෙම පාඩම උදව් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට අපි ගණිත පාඩමෙන් සමුගන්නවා. මෙවැනි පාඩමක් එක්ක හමු වන බලාපොරොත්තු වෙමි.